ඇත්තේ බලාගෙන මේ බලන්නකෝ මොකක්ද රිටයර් වුණත් හරි තාතාහෙත් වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ බයිස්කෝප් කතා. අද බයිස්කෝප් කතාව තවත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් ගැනයි. මේ අධ්‍යක්ෂකවරයා ගැන කිව්වොත් ඔහු 1970 දශකයේ චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කළා. ඔහු ඉතින් වෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායස් තමයි ඒ අධ්‍යක්ෂකවරයා. බයිස්කෝප් කතා. ඔහු ඒ කාලේ හැඳුන්වුවේ වාණිජ සිනමාවේ දැවැන්තයා විදියට. ඉතින් 1970 දශකයේ ඔහු චිත්‍රපට 12ක් අධ්‍යක්ෂණය කරා. ඒ චිත්‍රපට කිව්වොත් අභිරහස, එදත් සූර්ය අදත් සූර්යා, හොඳම වෙලාව, හොඳයි නරකයි, ඔන්න බබෝ බිල්ල එනවා, ආවා සොයා ආදරේ, සූර්යා සූර්යාමයි, උන්නත් දාහයි මලත් දාහයි, ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරේ මං ආදරේ, හිතුවොත් හිතුවාමයි සහ අපි අද කතා කරන හිතමිතුරා චිත්‍රපටිය. ඔබ දැනගනි මම සොපි බව. මූණට වැඩි කතා කරුවොත් ඔබ නම් මූදේ. ඔබයි කියලා තමයි බය. සොපි, ඔබ බලන් ගෙදර. හොඳයි මම බලා ගන්නම්කෝ. කොහෙද බලන්නේ? උච්චර දඟකාරකම් තිබුණත් සොපි හොඳ හිත ඇති කියලා නේ ජුලි. සොපියගේ හිත වෙන කට හරි සැරයි. හරි ඉක්මනට තරහ යනවා. සොපිය වැරදිලා ගෑනුවාත් එක්ක ඉඳලා තියෙන්නේ. පිරිමි එක්කලා ඉපදෙන්න තිබුණේ. අද වැඩසටහනට දායකත්වය දක්වන්නේ සුහද හදක්කද දේශීය බැංකුව සෙලාන් බැංකුව. මේ චිත්‍රපට 12 අතරින්ම ටිකක් වෙනස් මාර්ගයක් ගත්ත චිත්‍රපටියක් තමයි හිතමිතුරා. අද බයිස්කෝප් කතාව හිතමිතුරා චිත්‍රපටිය ගැන. හැමෝ දන්නවා කිසියම් බටහිර රටාවකට ආවේණික වෙච්ච චිත්‍රපටි තමයි ලෙනින් මොරායස් නිර්මාණය කරේ. කවුරුත් දන්නවනේ අභිරහස, එදස් සූර්යා, ඒවා ටිකක් හැමෝම කිව්වේ ටිකක් බටහිර ගැති සටන්කාමී චිත්‍රපට තමයි ඔහු තැනුවේ. නමුත් ඒකෙන් වෙනස් මගක් ගත්ත චිත්‍රපටියක් විදියට තමයි හිතමිතුරා කියන චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් තවත් විශේෂයක් තියෙනවා. ඔහු 1970 දශකයේ නිර්මාණය කරපු චිත්‍රපට 12න් 7කම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. හිතමිතුරා චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ගාමිණී ෆොන්සේකා. ඔහු සමග ටෝනි රණසිංහ. මේ මහත්තයාගේ වැඩවලට පුළුවන් උදව්වක් දෙන්න ඕනේ. තේරුණාද? එහේ සර්. මේ මහත්මයා ඉන්නකම් මෙහෙ හොඳට බලා ගන්න ඕනේ. එහේ සර්. තේරුණා? එහේ. යං ගාමිණී ලඟුංගෙට. හොඳයි බලන්න. ඇන්තනි මං එන්න. හොඳයි නේද? තොපි කොහෙද යන්නේ මහට වරෙව්? තොපිට ඔහැ ඇති වැඩක් නැ මහට වරෙව්. මහට මේ පලයා ගන්තෝනියා යන්න. නිකන් සවුත් වෙන්න නැතුව. කනත් එක්ක කන පැලේ. හරි. හරි. රඟපාන නායක කෙනෙක් කිව්වොත් ගාමිණී ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, ටෝනි රණසිංහ, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, ශාන්ති දීකා, ඇන්තනිසී පෙරේරා ඇතුළු ප්‍රවීණ නළු නිලයන් රසක් හිතමිතුරා චිත්‍රපටියේ චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටියේ කලින් චිත්‍රපට වල වගේම කතාව දෙබස් තිරනාටකය සකස් කරලා කැමරාවත් මෙහෙවලා තියෙන ලෙනින් මොරායස් විසින්මයි. ඉතින් මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සරත් රූපසිංහ මහතා. ඉතින් ඇත්තටම බයිස්කෝප් කතාවෙන් සරත් රූපසිංහ ගැනත් යමක් කියන්න ඕන. මොකද ඔහු හොඳ නිෂ්පාදකවරයෙක් කියලා තමයි ඒ කාලේ කතා වෙලා තියෙන. මොකද පළමුවම එකපාර ගෙවන නිෂ්පාදක විදිහට තමයි සරත් රූපසිංහව හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒක මේ අවස්ථාවේ ගෞරවයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඉතින් එවැනි නිෂ්පාදකවරු පිළිවන්නේ ඇත්තටම කලාතුරකින්. මොකද මම දන්න විදිහට චිත්‍රපටයකට ගෙවනකොට
කොටස් තුනකට හරි හතරකට හරි කඩලා තමයි ඒ මුදල් ගෙවන්නේ ඒ සම්බන්ධ ශිල්පීන්ට. නමුත් එයා එහෙම නැතුව එයා අපිටම කෙනෙක්ගේ මුදල ලක්ෂයයි කියලා ඒක හතරට කඩන්න නැතුව ලක්ෂ එකපාරම ගෙවන නිෂ්පාදකවරයෙක් විදිහට තමයි ඔහුව හඳුන්වලා තියෙන්නේ. මට හිතුණත් පුළුවන් ඒකත් නැති කරන්න. මොකද්ද බම් මේකේ තේරුම? උදේ හිට හැන්දෙනකම් මූද දිහා බලන් ඉඳලා මොකද්ද ඔබ කරගන්න යන්නේ? ඒකට මයි මේ මාත් කිව්වේ. මේ උඹත් එක්ක නේ මං කතා කරේ. උඹෙන් ආවාදේ නොගත්තට කෙල්ලගේ කාරණා කටයුතු කරගෙන කෙල්ලට මොලේ තිනනවා. අර මාළුව නැහින්නේ උගේ කටින්ද කිව්වා වගේ උඹලගේ මේ හැකර කටවල් හින්දා තමයි මේ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කාමක දර්ශන ප්‍රජාණ්ඩ දර්ශන වලින් තොරව ලෙනින්ගේ කැමරාව ක්‍රියාත්මක වන බවත් ඔහු ලෙනින් මොරයස් නිර්මාණය කරපු චිත්‍රපටවල ඒ කලින් සඳහන් කර කාමුක ප්‍රචණ්ඩ දර්ශන නැතුව තමයි ඔහු ඒ හැම චිත්‍රපටයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඇස්තික පාන්තිරේ ආදරේට කාන්තිදේ අදවත කාන්දමක් අයයෝ සිසිනෝනේ මගේ සිනෝනේ මොනවද ඕනේ කියා දියල්ලා ලයි 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 නෝනේ කොටි සොපිනෝනේ මංගල කාලේ තිබේ ඇවිල්ලා හිතමිතුර චිත්‍රපටි ගැන යමක් කිව්වොත් මේ චිත්‍රපටිය මිත්‍රත්වයේ තේමා කරගත්තු චිත්‍රපටියක් විදිහට තමයි තිරනාටක සකස් කරලා තියෙන්නේ. දීවර ගම්මානයක් පසුබිම් කරගෙන චිත්‍රපටිය නිර්මාණය කරලා තිනවා. වැල්ලේ ජීවත් වෙනවා සිරිල් ජුලියට් මයිකල් කියන අයගේ ජීවිතයට පිටතින් පැමිණෙනවා ගාමිණී කියලා එක්කෙනෙක්. ඔහු තමයි ගාමිණි ෆොන්සේකා. ඒ චරිතය චිත්‍ර ශිල්පියෙකුගේ චරිතයක්. ඉතින් මෙයා මේ වැල්ලට ඇවිල්ලා කරන ගැටුම්කාරී තත්ත්වය තමයි මේ චිත්‍රපටිය පුරාම විහිදිලා තියෙන්නේ. මයිකල් කාරගේ වැඩ චිත්‍රපටයේ තියෙන එකම වෙනස තමයි ගාමිණි පොන්සේකා පෙම්වතාගේ චරිතයේ රඟ නොපෑම. හැම විටම මේ හැම චිත්‍රපටයකම ගාමිණි පොන්සේකා පෙම්වතා හැටියට තමයි රඟපෑවේ. එයාට පෙම්වතාට පෙම්වතිගේ ආදරය හිමි වෙනවා. නමුත් හිතමිතුරා චිත්‍රපටය මෙයා කොච්චර උත්සාහ කරත් ඒ පෙම්වති ශ්‍රියාණි අමරසේනගේ ආදරය මෙයාට හිමිවන්නේ නැහැ. ඒ ආදරය හිමිවන්නේ ධීවර තරුණයෙක් වෙච්ච ටෝනි රණසිංහ. මේ ජොසියාක මේ අඩව පුඩෝ භාෂාවෙන් කතා කරන්න එපා. මම ඒවට වැඩිය කැමති නෑ. එහුණාද? මම හැමදාම බලා ඉන්නවා ඔබ කවදා හරි මට ආදර වචනකින් කතා කරයි කියලා. ඒක කවදාක් කරෙන්නේ නෑනේ. අඩව පුඩෝ බම් බොලං මොකද්ද මම මේකේ තේරුම? චි. එහෙනම් කොහොමද කතා කරන්නේ? මහත්යයි කියලාද? ටිකක් අරුසරයතු කතා කරපන්. අපෝ යෝ දැන් ඉතින් උඹලා මහත්තුරු එක්කනේ ආසරේ. කවුද බං ওই බුරුසොයි පොල්කටයි උසෙන් ඉන්න මහත්ය? යා චිත්‍ර ශිල්පියෙක්. වැඩකාර. ඉතින් තවත් මේ චිත්‍රපටිය සම්බන්ධ සිද්ධියක් වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ ප්‍රධාන දුෂ්ට චරිතේ රඟපාන්නේ අපිට හිටපු ප්‍රවීණ සටන් නළුවෙක් වුණ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු විසින්. එයා මේ චිත්‍රපටියේ දුෂ්ට චරිතය ඉතාම දක්ෂ ලෙස නිරූපණය කරනවා. ඒක විචාරවලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ත්‍රාසජනක සටන් කිහිපයක්ම මේ චිත්‍රපටියේ ඇතුළත් වෙනවා ගාමිණි ෆොන්සේකාත් එක්ක. ඉතින් ගාමිණිත් එක්ක කරන සටනකදී මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඇති වෙලා ඇලෙක්ස්ට ඔළුවේ අමාරුවක් ඇදලා දර්ශන ගැනීම පවා නැවතිලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ දෙන්න අතර මොකක් හරි මතභේදයක් උත් ඇති වෙලා තියලා කතාවක් තියෙන දෙයක් ඕවා ඇත්තද නැත්තද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් කොහොම හරි ඔළුවේ අමාරුවක් ඇදලා ඇලෙක්සැන්ඩර් මේ චිත්‍රපටියේ දර්ශන ගැනීම දවස් ගානකට නතර කරලා තිබුණා කියලත් කියලා නම් අපේ යම් යම් පොත්පත්වල සඳහන් වෙනවා.
මරි මොකක්ද ප්‍රශ්නයක් වෙලා ඇලෙක්ස්ට ඔලුව අමාරුවක් ඇදලා දින ගණනක් දර්ශන ගැනීම පවා නතර වෙලා තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් මොන දුෂ්ට චරිතයේ රංගපෑවත් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කියන්නේ ඉතාම හිත හොඳ මිනිස්සෙක් කියලා තමයි ගොඩක් අය මාත් දැන් මාත් එක ගොඩක් හිතවත් අය ඉන්නවා අතීතයේ දන්න අය. ඒගොල්ලෝ හැමෝම කියන්නේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ඉතාම හිත හොඳ මිනිස්සෙක් කියලා තමයි ඒ අය හැමතිස්සෙම මට කියන්නේ. දුෂ්ට චරිත රංගපෑවට ඒ චිත්‍රපටියෙදි සැබෑ ජීවිතයේ උන් ඉතාම හොඳ අය. ඩොමි ජයවර්ධන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, මර්වින් ජයතුංග, ඒ වගේ පියදාස ගුණසේකර ඉතා සැහැල්ලු ජීවිත ගත කරපු ඉතාම හිත හොඳ මහත්තුරු කියලා තමයි ඇත්තෙන්ම ওই ਵਿਚාරවල පුවත්පත්වල එහෙම සඳහන් වෙන්නේ මම කියවලා තියෙනවා. මොකද මම ඒ අයව ජීවිතේ හමු වෙලා නැහැ. නමුත් ඒ අයගේ ඉතිහාසය බලනකොට ඒ අය ඉතාම හොඳ පුද්ගලයෝ කියන එක තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. මම මේක ලේසියෙන් අත්හරින්නේ. කෝදුලියත් පත්‍ර යන්න බෑ කියලා මං කොච්චර කිව්වද? කොහෙද? අපේ ගේමල් පන්දන්නේ. මොන? ජුලියට් පිටිපස්සෙන් ගිහලාද මෑ ගුටි කාලයි තියෙන්නේ? ලැජ්ජ නෑනේ. මේ මයිකල් අයියේ. ඕන් මං නොකියවා කියන්න එපා. මීට පස්සේ මේ මොහොම දෙයක් වෙලා තිබ්බොත් බලාගෙනයි. දන්නවනේ මේ චිත්‍රපටයේ ඇලෙක්සැන්ඩර්ට අමතරව ගාමිනී ඇලෙක්ස් අතර වගේම කවුද විල්සන් කරු ඇලෙක්ස් අතරත් ඉතාම ත්‍රාසජනක සටන් මේ චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. මේ පින්තූර ටික නම් හරිම ලස්සනයි. හරි කැලපෙක නැගේ හිත වගේ. ඔය වර්ණ කොටන තරම් ලස්සනයි කියලා මම හිතන්නේ. ඇත්ත කිනක වර්ණා කිරීමක් නෙමෙයි කියලා එදා ඔයාමනි කිව්වේ. ඒ වුණාට මගේ ඇස් දෙක ඉස්සරහා තියෙන දේ තරම් ඒව ලස්සනද? මොන ලස්සන කෙනද කියන්නේ? චිත්‍රපටියට මියුරු ගීත පහක් අඩංගුණා. ගීත ගායනා කළා ඉච්ඡා ජෝතිපාල, මිල්ටන් පෙරේරා, වික්ටර් රත්නායක, ලතා වල්පොල යන ගායක ගායිකාවන්. උසි උසි නෝනේ, මගේ සොපි නෝනි කියන ගීත, සුනිලවලා සලු පිළිපටලා කියන ගීත අදටත් අපි අතර ජනප්‍රියයි. චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කර සරත් දසනායකයන් විසින් ගී පබෙදුම් කළා ඔගස්ට් විනායකරත්නම්, කරුණාරත්න අබේසේකර, දර්ශසිරි ගමගේ යන ඉතාම දක්ෂ ගීත රචකයන් විසින් මේ චිත්‍රපටයේ ගීත පඹදලා තියෙනවා. හිතමිතුරා චිත්‍රපටයේ මංගල දර්ශනය නිව් ඔලිම්පියා සිනමා හලේ තමයි පවත්වලා තියෙන්නේ. ඔලිම්පියා, අශෝකා, රොක්සි ඇතුළු තුන්වල මණ්ඩල සිනමා හා 17ක මේ චිත්‍රපටිය පළමු වරට තිරගත වෙලා තියෙනවා. ඊට අමතරව 1979 පැවති පළවෙනි ජනාධිපති සම්මාන උළෙලේදී රංගපෑම වෙනුවෙන් ශ්‍රියානි අමරසේනට කුසලතා පදක්කමක් හිමි වෙලා තියෙනවා. ඉතින් හිතමිතුරා චිත්‍රපටයේ ආදායම් වාර්තා අතිනුත් ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. 1978 මැයි මාසේ 19 වෙනිදා පළමු වරට චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. 395 වන චිත්‍රපටය විදිහට මේ චිත්‍රපටය ඉතිහාසගත වෙනවා. මොකද උඹලට වෙලා තියෙන්නේ? මොකද උඹලා කෑගහන්නේ? මොකද මම උඹලට කරපු වැරද්ද? කතා කරපල්ලා. මොකද මම උඹලට කරපු වැරද්ද? 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 වැරද්ද කියන්නේ තොගේ හොර වහයි දෙන්නේ කියපිය. එන්න කියපිය. එන්න කියපිය.
ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතකන් අපි සමග දිගටම රැඳී සිටින්න. මම ඔබට කතා කරමු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. තාත්තේ බලාගෙන මේ බලන්නකෝ මොකක්ද රිටය වුණත් හරි තාත්තාහෙත් වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටය වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩ කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ ජේෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාහක් ඇති දේශීය බැංකුව.